ජය සුමන මහත්තයා කියනවා මේ ඒ ගෙනාපු දේවල් ඒ පෞද්ගලික අංශයට ඒගොල්ලන්ට නෙමෙයි කියලා. එතකොට දැන් ඔබතුමා කොහොමද කියන්නේ එහෙම නෙමෙයි කියලා. ජය සුමන මහත්තයා දන්නේ කොහොමද සමාගමේ ගත తీරන සමාගමක් බඩු ගේන්නේ කම්පැනි මේ පුද්ගලික අංශයටද රාජ්‍ය අංශයටද කියලා ජය සුමන මහත්තයාගේ ඩිරෙක්ටර් බෝඩ් එකේද? අද ඕකනේ කරන්නේ ඒගොල්ලෝ. අද ඒගොල්ලෝ කරන්නේ මොනවද? අද එක එක කම්පැනි වෙනුවෙන් කතා කරනවා. අද කියනවා මොකක්ද අර සුදර්ශන පැණිය. මේ පුද්ගලික සමාගමකින් හදපු පැණියක් උත්සගෙන යනවා සුදර්ශන පැණිය බොන්නේ කියලා. ඈ ඒවට කරපු පරිශන කටයුතු මොනවාක්ද? පිළිබඳව මොනවාක්ද ඔබ දැනන්නේ? අර ආයුර්වේද ඇමතිවරයා ගෙනියනවා මොකද්ද මොන ධර්ණීද කියලා. මොනවාද ආයුර් ධර්ණීද මොකද්ද කියලා පැකට් එකක්. ඒක අර ප්‍රාණජීව ඒකෙම ගහලත් නමක් ගහලා ප්‍රාණජීව ඒ ප්‍රාණජීව පැකට් එක හැමෝටම බෙදලා පාර්ලිමේන්තුවේ ඔක්කොම මන්ත්‍රීවරුන්ට බෙදලා මේ එක එක සමාගම් වල නිෂ්පාදන තමයි බෙදන්නේ ආයුර්වේද සංස්ථාව හදපු ඒවා නෙවෙයි අඩු ගානේ ආයුර්වේද සංස්ථාව හැදුවනම් ඇමතිවරයාට එහෙම හරි කියත හැකි මේ එක එක සමාගම් වල ඒවා ඒවා එක එක දැන් වල බෙදා හරින්නේ කවුද ඇමතිවරයා මෙන්න මේ தத்துவයට අදපත් වෙලා දිනමු මොවුන් දන්නේ නැහැ ඇමතිවරු ඇමතිකම කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා දැන් ඒ අනුව ඔබතුමා හිතන්නේ නැද්ද මේ 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 ජයසුමන මහත්තයා කියන්නේ ඇත්තක් කියලා නෑ හරි පුද්ගලික අංශයට ගෙනාවයි කිමුක ඒකනේ මං කිව්වේ උත්තර දුන්නේ පුද්ගලික අංශයට ගෙනාවත් තාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැලිඩේෂන් ඉවර නෑනේ මේකේ ගයිඩ්ලයින්ස් ඉවර නෑනේ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන ගයිඩ්ලයින් එක ඉවර කරන්නේ නැතුව කොහොමද ලංකාවට බෙහෙත් ගෙනල්ලා ලංකාවට අනිත් එක කවුද බෙහෙත් කලින් ගේන්නේ කලින් කවුද බෙහෙත් ගේන්නේ එතකොට බෙහෙත් කියන එක දිනපතා තමන්ගේ ඒකේ එක්ස්පයරි එක ඉවර වෙනවා रोहलिया මොකද ඉල්ලා හිටියත් කවුද මොන සමාගමද මේ විදිහට කලින් ගේන්නේ ඕඩර් එකක් එන්නේ ඉස්සෙල්ලා අනිත් එක මේ මේ ඒකනේ අපිට තෝරගන්න බැරි ඇයි මෙච්චරම දැන් මේ තියෙන හදිසිය අනිත් ඒවා ගේන්න ඇයි මේ හදිසිය දැරුවේ නැත්තේ අනිත් ඖෂධ ගේන්න ඇයි PCR කිට්ස් ගේන්න මේ හදිසිය තිබුණේ නැත්තේ දැන් සමදෙනාම් කියන්නේ මේක තත්ත්වය භයානකයි කියලා ඔබ මේ වෙලේ සෞඛ්‍ය අමාත්‍යවරයා හිටියානම් ඔබ ගන්න තීරණය මොකද්ද දැන් මම ගන්න පළවෙනි තීන්දුව තමයි පෙබරවාරි මාසේ තමයි අපේ අපේ ප්‍රධාන අපේ නායක සජිත් ඇමතිතුමා පෙබරවාරි මං හිතන්නේ 22 ද කොහෙද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරේ වහාම ගුවන්තොටුපළ වහන්න නැත්නම් එතන PCR පරීක්ෂණ පවත්වන්න කියලා කරේ නැහැ එතකොට මම පවා මාර්තු 12 වෙනිදා ඉල්ලීමක් කරා මේක සිදුවෙන්නේ නැතිකොට නැවත ඉල්ලීමක් කරා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා වහාම එයාපෝට් එක වහන්න. හරි. කරේ නෑ. මොකද මේ රට දිවයිනක්. බටේම වතුර. එතකොට මේ රටට වසංගතයක් එනවනම් එන්නේ එයාපෝට් එකේ. දැන් ඒක ඒ අනුව තමයි දැන් මම මැලේරියා වසංගතය කන්ට්‍රෝල් කරපු වෙලාවේ මම තමයි උතන වෛද්‍ය මධ්‍යස්ථානයේ උත්තර දියුණු කරේ. උතන දියුණු පොඩි මෙඩිකල් ක්ලිනික් එකක්. එක සෙන්ටර් එකක් කරලා ලුක් කරලා මේකට පාසුකම් දීලා කරේ මොකටද මම දන්නවා දෙවනි ආපහු මැලේරියා ලංකාවට එනවනම් එන්නේ ආනයනික මැලේරියා ඉම්පෝර්ටඩ් මැලේරියා දකුණු ඉන්දියාව අප්‍රිකාව වගේ රටවල් වල එන රෝගීන් ගේ ඒ නිසා අපි කරේ මොකද එතන සම්පූර්ණ පරීක්ෂණ පවත්වන්න පටන් ගත්තා ඒකෙන් ඉඳන් තමයි තවමත් මැලේරියාව ලංකාවට ආවේ නැත්තේ ඇයි එවැනි ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව ගත්තේ නැත්තේ මම හිටියානම් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් මම එක්කෝ ගුවන්තොටුපළ වහනවා විශේෂයෙන්ම ගුවන්තොටුපළේ එන හැම කෙනාම PCR පරීක්ෂණ කරලා වහම දැන් මේ විදියට තායිවානයේ හොංකොං ක්‍රියා කරපු නිසා තමයි ඔවුන්ගේ රටේ රෝගීන් සංඛ්‍යාව ඉතා අවම වුණේ මතක තියාගන්න ඒවා දිවයි මේ දිවයිනකට හරි පහසුයි මේ රෝගය වළක්ව ගන්න දෙවනි එක අද හොයාගෙන තියෙනවා මේ සමකය අපි ඉන්නේ සමකේ ලෝකේ අනිත් එක මේකේ තියෙන මේ අර හියුමිඩිටි කියන එක ඒ කියන්නේ අපේ රටේ මේ තියෙන ආර දාඩිය දාන ප්‍රමාණය. එතකොට අපේ රටේ තියෙන උෂ්ණත්වය 90
මේ මේ කොරෝනා වෛරසයට රඳා පැවතීමට අඩු සුසුකමක් වෙනවා ඒක. සීතල රටවල වගේ නෙමෙයි. එතකොට අපිට ගොඩ බිමින් එන්න බෑ යුරෝපයට වගේ. එතකොට අපිට එන්න පුළුවන් එක තැනයි. ඒ නිසා මේ වැනි වසංගතයක් කන්ට්‍රෝල් කිරීමට ඉතාමත්ම හැකියාවක් තිබෙනවා. ලෝකේ බොහෝ දිවයින් රාජ්‍යයන් ඒක නිසා මේක හොඳට කන්ට්‍රෝල් කරගෙන තියෙනවා. අපේ කට්ටිය මොකද කරේ? දැන් අපි කිව්වහම එයාපෝට් වහන්න කියලා අපිට hina වුණා. අපි කිව්වහම ලොක්ඩවුන් කරන්න කියලා මේ 23 දෙනෙක් ලෙඩව හම්බුණයි කියලා ලොක්ඩවුන් කරන්නේ මොකටද? ඈ අපි මේ 10000ක් මැරිලා යුද්ධෙදී අපි ලොක්ඩවුන් කරපු නැති රටේ කියලා ඇහුවා. ඉහෙලම කට්ටිය. නමුත් වියට්නාම් ජනාධිපති ඊටත් වඩා ලොකු ලෝකේ කරපු ශ්‍රේෂ්ඨතම යුද්ධය කරපු. ඇමරිකන් අධිරාජ්‍යවාදයේ උන්ට බෝම්බ හෙළුවා මුළු දෙවනි ලෝක යුද්ධයේ හෙළු බෝම්බ ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක්. එහෙම බෝම්බ හෙළවලත් ඒ ලෝකේ දෙන ප්‍රබලම රාජ්‍ය පරාජය කරපු. ඒ ශ්‍රේෂ්ඨ වියට්නාමේ ජනාධිපතිවරයා කිව්වේ මේක මහා ත්‍රස්තවාදයක් ලෙස සලකා මහා යුද්ධයක් ලෙස සලකා මේට මුහුණ දිය යුතුයි කියලා. එහෙමයි කිව්වේ. එදා ඇමරිකා අධිරාජ්‍යවාදයට මුහුණ දුන්නා වගේ මේකට මුහුණ දෙන්නේ කියලා. මේකේ භයංකාරත්වයේ මුලින්ම හඳුනාගත්ත එයා කතා කරේ මාර්තු මාසේ. කතා කළා එයා එයා ඉන්න කිව්වේ මේක යන්න. අපේ ජනාධිපති කිව්වේ මොකද? විනා එතකොට මම සෞඛ්‍ය අමාත්‍යවරයා හිටියා නම් මේ වසංගතේ මෙහෙම ඇතුල් වෙන්නේ නැහැ ලංකාවට. මතක තියාගන්න. ඒක මම පැහැදිලිව කියනවා. එහෙමනම් මම කැබිනට් එකේ මොන ක්‍රමයෙන් හෝ අනුමැතිය ගන්නවා ගුවන්තොට පොළවල් වහන්න. අනිත් අඩු ගන්න පිටරටවල වහනකොටවත් වහන්නලා ඇත්ති කරගන්න. මෙහෙම මොකද කිව්වේ? මේ සෞඛ්‍ය අමාත්‍යතුමිය පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා අපේ සංචාරකයෝ චීනෙන් පැමිණීම අඩු වෙලා තියෙනවා. ඒකින් අපි විශාල ව්‍යාපාරයක් දැන් හදලා තියෙනවා. අපි ඒ ව්‍යාපාරය යනුව අපි යුරෝපයේ ඉඳලා සංචාරකයෝ ලංකාවට එනවා කියලා ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මා. ඔය මාධ්‍ය ආයතනේ මම කතා කරන මාධ්‍ය ආයතනේම ඒකේ තියෙන ඇඩ්වර්ටයිසිං ෆර්ම් එකෙන් තමයි කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරලා ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ලෝකේ ඉන්න සියලුම කට්ටිය ලංකාවට එන්නේ කිව්වා ලංකාවේ කොරෝනා නැහැ කියලා. මොන මෝඩ කමක්ද? ඈ කොරෝනා වසංගතය ගැන අබමල් රේණුවක් අධ්‍යයනය කරලා තියුණා නම් එවැනි ප්‍රකාශයක් කරන්නේ. ඒ නිසා මේ ආරාධනා කරලා ගෙනාපු වසංගතයක් මේ. ඔබතුමාලා කියනවා ඔබතුමාලා ඉවරේ ඒ අවස්ථාවේදී වහන්න කියනවා ඊට පස්සේ ටික කාලයක් ඇද්දී අපට මතකයි ආය අරින්න කියනවා වගේ මිනිස්සු දරිද්‍රතාවයෙන් ඉන්නවා කියලා නෑ රට අරින්න කියනවා වගේ අපිට දැනුණා මිනිස්සු දරිද්‍රතාවයෙන් මාරු වෙනවා ලොක්ඩවුන් කරන ක්‍රමය අපිට ක්‍රියා කියා දීලා තිබෙනවා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයෙන් මම මෙතන පෙන්නලා තියෙන සියලුම පර්යේෂණ කටයුතු කොයි විදිහටද ලොක්ඩවුන් එකක් කරන්නේ අද ලංකාවේ ලොක්ඩවුන් නෙවෙයිනි කරන්නේ ලංකාවේ කරන්නේ ඇඳුරි නීති ඒකටයි ඒකයි අපි කිව්වේ ලොක්ඩවුන් කියන්නේ සෞඛ්‍ය ක්‍රමයක් ප්‍රතිපත්තියක් ඇඳුරි නීතිය කියන්නේ මිලිටරි මේ ප්‍රතිපත්තියක් මතක තියාගන්න මේ ආණ්ඩුව ඔක්කොම බලන්නේ මිලිටරි පැත්තෙන් ඒකනේ කොවිඩ් සෙන්ටර් කියලා ගහලා ඒකේ මූලිකත්වයේ දීලා තියෙන හමුදාවට මේක හමුදාවෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි මේකේ උඩ ඉන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඔවුන්ට උපකාර කරන්න තමයි හමුදාව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඉන්නේ එම තමයි වෙන රටවල තියෙන්නේ. ඒකනේ තමුන්නාසල බලන්න යුරෝපයේ හමුදාව මැදිහත් වෙනවා. ඒ හමුදාවේ එක්කෙනෙක් කියත් අතේ කිසිම පිස්තෝලයක්වත් නැහැ. හරිද? ඒගොල්ලෝ මුළු ඔක්කොම ඇඟවල් ආවරණය කරගෙන PPE මේව කරගෙන ඉතාමත් සුරක්ෂිතව තමයි ඒ රෝගීන් හැන්ඩල් කරන්න උදව් කරන්නේ සෞඛ්‍ය සේවකයින්ට. මෙහෙ කරේ මොකද? මුළු ඔටෝමැටික් වෙපන්ස් අතේ තියාගෙන මාස්ක් එක විතරක් දාගෙන තමයි නේවි එක පටන් ගත්තේ. ඒකෙන්ද තමයි නේවි එකට පසන්නේ. දැන් තනිකරම පොලිසිය හරහා විශාල මම හිතන්නේ පොලිසිය දැන් 200 ගානකට වඩා 260කට වඩා දැන් පොලිසිය හැදිනවා. ඒ මොකද අවශ්‍ය විදියට ආරක්ෂක උපකරණ නැතුව ඔවුන්ම මෙහෙවීම නිසා. ඔවුනුත් අද මේ වසංගතයේ ගොදුරු බවට පත් වෙනවා. දැන් කියන්නේ ඔබතුමාලා මේ දැන් ජනාධිපතිතුමා රට ඇරියා. දැන් කියන්නේ වහන්නද? නෑ අපි කියන්නේ වහන එක නෙවෙයි. වහන එකවත් අරින එකවත් නෙවෙයි. හරි ලොක්ඩවුන් වැඩපිළිවෙලක් ගෙනිච්චා නම් අපි කිව්ව විදිහට ඒ කියන්නේ දවස් 18යි දවස් 5ක් අරිනවා ආපහු දවස් 21ක් අරිනවා වහනවා ආපහු අරිනවා ආපහු දවස් 18 මෙන්න මේ ක්‍රමයට කරා නම් ලොක්ඩවුන් එක සම්පූර්ණයෙන්ම කොරෝනා වෛරසය වසංගතයේ අවසන් කර ගැනීමට හැකි වෙනවා ඒක තමයි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය විශේෂඥවරු ඇත්තරම ඉන්දියාවේ මේක කරේ මොකද එක ගෙදරක પરම්පරා තුනක් තියෙන නිසා ඒකින්ද තමයි ඒගොල්ලෝ ඉන්දියාව තෝරගත්තේ චීනය හෝ හොංකොං හෝ යුරෝපය තෝරගන්නේ නැතුව ඒ තියෙන සමාජ සංස්කෘතියත් එක්ක ඒ සංස්කෘතිය ඒක
ඒවක්කම ඒ ගවේෂණය ගැලපෙනවා අපේ ලංකාව. දැන් ඔබතුමා හිටපු සෞඛ්‍ය ඇමතිවරයා. ඔබතුමා ඒ කාලේ තිබුණ නැද්ද ගඟට මුට්ටිය දාලා ඒ සෞඛ්‍ය ක්‍රමයේ තිබුණ නැද්ද තිබු ඔබතුමා. ඒක තමයි ඉතාමත් වැරද්දක් කරේ. විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිවරිය ඒක කරන එක වැරදි. වෙනත් කට්ටිය කරත් මං කියන්නේ වෙන කට්ටිය නෙමෙයි කවුරු කරත් වැරදි. භික්ෂුන් වහන්සේලා පවා කිව්වා මේවා බෞද්ධාගම නෙවෙයිනේ. මුට්ටි දාලා මේව කරේ නැහැ. බුදුරජාණන් වහන්සේටත් ජීවක කියන වෛද්‍යවරයෙක් හිටියා ප්‍රතිකාර කරන්න. බුදුරජාණන් වහන්සේට අසනීප බැදුනාම ජීවක වෛද්‍යවරයා ලව්ව තමයි මේ ප්‍රතිකාර ගත්තේ. බුදුහාමුදුරුවෝ මේ එක එක ප්‍රතිහාරය කරන්න ගියේ නැහැ එක එක කෙනාගේ. ඉතින් බුදුහාමුදුරුවන්ටවත් කරන්න බැරි ප්‍රතිහාරය කොහොමද ඔය වෛද්‍ය කෙනෙක් මිනිහෙක් මේව කරන්නේ? ප්‍රතිහාරය කරන්නේ. ඉතින් සෞඛ්‍ය ඇමතිවරිය මෙවැනි තැත්තකට ගියාම රටේ මිනිස්සු බය වෙනවා. සෞඛ්‍යයට විසඳුමක් නැහැ කොරෝනා වසංගතයට. ඒකයි එන පණිවිඩය. එතකොට සෞඛ්‍ය ඇමතිතුමිය මේක කරන්නේ විශ්වාසමංගත්වයක් ඇති වුණ නිසා කියලා දිනවා. සමහර වෙලාවට එතුමියට ආපු නොයෙකුත් තැන් වලින් ආපු ඉල්ලීම් වෙනුවෙන් මේක කරන්න ඇති. මොකද කියනවානේ රාජකීය වෛද්‍යවරයා කියන. ඉතින් මේවැනි කට්ටිය තමයි වෛද්‍ය වෘත්තියේ ඉන්නේ රාජකීය. ඉතින් ඔය වගේම රාජකීය දෛවඥයෝ හිටිය දන්නවනේ මොනවාද උනේ කියලා. ඉතින් ඒකේ තේරෙන්නේ මේ රාජකීය පට්ටම ගහපු ගහන කට්ටිය කොච්චර ශෝක්ද කියලා. ඔබතුමා දැන් සෞඛ්‍ය ඇමතිවරයා හිටියොත් ඔබතුමා කොරෝනා වෙනුවෙන් මූදට පයින් ලෑස්තිද? මම කාවවත් පන්නන්නෙත් නෑ මම පණින්නෙත් නෑ. ඒක පැනලා වැඩක් තියෙනවා ඒ මූදට පැනලා කවුරුවක් ගන්න. මේවා හොඳ වෙන්නේ නෑ කවුරුවක්වත් පැන්නත් හොඳ වෙන්නේ නෑ නොපැන්නත් හොඳ වෙන්නේ නෑ. අවශ්‍ය කටයුතු ටික හරියට විශේෂඥ වරුත් එක්ක එකතු වෙලා වාඩි වෙලා ඒ කට්ටියත් එක්ක සාකච්ඡා කරලා කරන්නට ඕනේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට මේකේ පෙරටුගාමි බලවේගය බවට පත් කරන්නට ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය. අන්න එතකොට උතන ඉන්න වෛද්‍යවරු විශේෂඥවරු තමන්ගේ අතට වගකීම අරගෙන මේක මර්ධනය කරන්නට වැඩ කරයි. අන්න එදාට කොවිඩ් ප්‍රසංගතේ අවසන් වෙයි. හරි. බොහොමස්.